සරණ කියන වචනයෙන් ලැබෙන්නේ චරණය නොත් සරණය කියන තේරුම. සරි සරණය කියන්නේ ගමන් කිරීම. සරණය කියන වචනේත් ඒ ගමන් කිරීම තියෙනවා. චරණය කියන එක තියෙනවා. ඒ වගේම බ්‍රහ්මණය පරිබ්‍රහ්මණය කම්පණය කියන වචනවල තියෙන්නේ ඒ සෙලවීමක් චලනයක් නොහොත් ගමන් කිරීමක් රැල්ලක නැන්න තරංගයක තියෙන්නේ ගමන් කිරීමක් ඒ රැල්ලක නොහොත් තරංගයක ගමන් කිරීමේදී දක්න ලැබෙන අවස්ථා තුනක් තමයි උපාද තితి භංග කියලා කියන්නේ. උපාද කියන්නේ රැල්ලක් ඇතිවීම ඉපදීම. තితి කියන්නේ ඒ රැල්ල ඇති වුණාම ඒ රැල්ල ඉහළට ගමන් කරනවා ගමන් කරන එක නවතින තితి. හැබැයි නැතිලා තියෙන්නේ නැවතිච්ච ගමන් පහළට එනවා. ඒකට කියනවා භංග කියලා. රැල්ලක් ඇති වෙලා නැති වෙනවා. ඒ වගේ රැලි වලින් තමයි විශ්ව ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ තරංග වලින්. ඉංග්‍රීසියෙන් ආලෝකය කියන්නේ ලයිට් වේව්ස් කියලා. ආලෝක තරංග කියලා. ශබ්දය හඳුන්වන්නේ ශබ්ද තරංග කියලා. සවුන්ඩ් වේව්ස් කියලා. විදුලිය ගමන් කරන තරංග වලින්. විද්‍යුත් තරංග කියලා කියනවා. රැලි දෙදී ගමන් කරන්න. වතුර ගලන්නේ රැලි දෙදී තරංග වලින්. එතකොට නිස්සරණය කියලා කියන්නේ ඒ විදිහට චලනයක් ගමන් කිරීමක් භ්‍රමණයක් කම්පනයක් නැතිවීමට. ඒ නිසායි නිවන හඳුන්වන්න නිස්සරණ කියන වචනය පාවිච්චි කළේ. සංසරණයක් නැහැ. ඒ සංසරණයක් නැත්තේ රහතන් වහන්සේලාගේ හිතේ මානසික සංසරණයක් නැහැ කියන එක. ඒකයි මහා මංගල සූත්‍රයේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං ගච්ඡන කම්පති කියන්නේ. රහතන් වහන්සේලාගේ සිත් කම්පා වෙන්නේ නැහැ. වයිබ්‍රේෂන් කියන එක නැහැ. ගමන් කරන්නේ චලනේ නෑ හෙල්ලෙන්නේ නෑ ඔය අදහස පැහැදිලි කරන්නේ රතන සූත්‍රයේදී යතින්ද කීලෝ පටවින් තිතෝ සියා චතුබ්බි වාතේ අසම්ප කම්පියෝකය හතර දික් භාගෙන් හමන චණ්ඩ කුණාහොත්ටුවකින්යත් හෙල්ලෙන්නේ නැති ඉන්දු ක්‍රීලක් වගේ රතන් වාසුලාගේ සිත් තියෙනවා කියලා අපේ හිත ක්‍රියා කරන එකට තමයි අපි කියන්නේ හිතනවා කියලා. ඒ හිතේ ක්‍රියාව අපේ සිද්ධ වෙන්නේ ඉන්ද්‍රියයන්ගේ යම් කිතරතුරක් ලැබුණාම කියන්නේ ඉන්ද්‍රියන්ට එක දැනුණාම අපි ඒක අඳුනා ගන්නවා අතීත මතක සටහන් මාර්ගයෙන්. මේ අම්මයි තාත්තයි මේ ගහක්කේ ගලක්කේ ආදිවාසී යමක් දැන අඳුනගන්නේ හිත අතීතයේ ගමන් කළා. ඒ දැන අඳුනා ගැනීමත් සමගම අපේ හිතේ ඇති වෙන ඒගෙන කැමැත්තක් හරි අකමැත්තක් හරි මුලාවක් හරි. කැමැත්තට තමයි රාගය කියන්නේ, අකමැත්තට තමයි දෝෂය කියලා කියන්නේ, මුලාවට තමයි මෝහය කියන්නේ. එතන සිද්ධ වෙනෙත් කම්පනයක්, චලනයක්. මුලා වෙන අඳුන් කුඳුන් වෙන කියලා කියන්නේ එක අතකට ගමන් කරන්නේ නැහැ. කැමැත්ත නැහැ එක අතකට ගමන් කරනවා. තමන් පැත්තට අදිනවා තියාගන්නවා. අකමැත්ත නම් විරුද්ධ පැත්තට ගමන් කරනවා. ඒ කාන්දා ක්‍රියාකාරීත්වය. ආකර්ෂණය ඇති ගන්න එක, විකර්ෂණය තල්ලු කරන එක. ලෝභය කියන්නේ ඇද ගන්න එක, ද්වේෂය කියන්නේ තල්ලු කරන එක. අපේ හිත
ඒ විදිහට කම්පන වෙන ක්‍රියාකාරීත්වයක් කියන එක තමා ධම්මපදයේ චිත්ත වර්ග කියන්නේ. පන්දනං චපලං තිත්තං කියලා. ස්පන්දනය වෙනවා, චපලයි, සෙලවෙනවා. ඒ පුතග්ජන සිත්තක ලක්ෂණය. එහෙම සෙලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කම්පාව එන්නේ නැහැ. රාතන් වහන්සේලා කිසි දෙයකින් කම්පා වෙන්නේ නැහැ කියන එකයි පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං ඇස නිකම්පති කියන්නේ. චාලනය වෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වෙට හිතපත් වීම තමයි නිවන කියලා කියන්නේ. නිබ්බාන කියන්නේ. කිසි දෙයකට බැඳිලා නැහැ හිත ඒ විදිහටම තියෙනවා. බැඳිලා හොල්ලන්නේ නැහැ. ඒ වගේම ඒ හිතේ චලනයට තමා සංසාරය කියලා කියන්නේ. හිත ගමන් කරනවා. භවයෙන් භවයට ගමන් කරනවා. මොහොතෙන් මොහොතට ගමන් කරනවා. අන්න ඒක සංසරණයක්. නිස්සරණය ඒ විදිහට හිත ගමන් කරන්නේ නැහැ. ගමන් කරන්නේ නැහැ කියලා කියන්නේ අතීත මතතාන් අවදි කරගෙන අතීතෙට ගමන් කරන්නේත් නැහැ. අනාගත බලාපොරොත්තු නිසා අනාගතයට ගමන් කරන්නේත් නැහැ. අකාලිකයි කියලා කියන්නේ ඒකයි. අරහත් සිත ජීවත් වෙන්නේ ඒ මොහොතේ. දැනනදී දැනිනවා. දැනිනවා. ඒ දැනනකයි හිතේ කරන ක්‍රියාවක් නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. හිතෙන් කරන ක්‍රියාව. දැනන එක. ඇස් කන්න ආසාදී ඉන්ද්‍රියගෙන් තොරතුරු දැනන එක. හිතන එක ඕනෙකම කරන දෙයක්. අපි හිතන්නේ අපිට දැනෙන දේවල් ගැන අතීත මතටාන් අවදි කරගෙන අනාගත බලාපොරොත්තු ඇතිව. ඒ වෙලාවේදී හිතන ක්‍රියාවේදී වර්තමාන මොහොතේ පැනනගෙන හිත අතීතයටත් අනාගතයටත් ගමන් කරනවා. ඒ ගමන් කිරීම නතර කරගෙන ඉඳීම තමා නිවන් දකින්න තියෙන මාර්ගය වශයෙන් කෙටිම මාර්ගය වශයෙන් බුදුහාඳුරුවෝ බාහ්‍ය සූත්‍රයේදී බාහ්‍ය තාපචර දේශනා කළේ. දැක්කාම ඒකෙන් හිතන්නේ නැහැ. දැක්ක බව දැනමින් ඉන්නවා. ඒකේ මොහොත සිද්ධ වෙන දෙයක්. දිට්ඨිය දිට්ඨි මත්තම් භවිෂ්‍යති කියලා කියන්නේ. සුතිය සුත මත්තම් භවිෂ්‍යති කියන ඇහුනාම ඇවිච්ච බව දන්නවා. ඒක ඒ වෙලාවේ සිද්ධ වෙන දෙයක්. ඒකෙන් හිතන්නේ නැහැ. මුතිය මුත මත්තම් භවිෂ්‍යති. නෑට දිවට ශරීරයේ යම් කිසි දෙයක් දැනුනහම දැනිච්ච බව දැනමින් ඉන්නවා ඒ වගේ හිතන්නේ නැහැ. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. හිතේ යමක් දැනුනහමත් දැනිච්ච බව දැනමින් ඉන්නවා. භාවනාදි සිද්ධ වෙන්නේ ඒ විදිහට හිත නිශ්චල කරලා තියාගන එක. කම්පන වෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, දැනමින් ඉන්නවා. අතීතේ ගමන් කරන්නේ නැහැ, අනාගතේ ගමන් කරන්නේ නැහැ. ඒ මොහොතේ ජීවත් වෙනවා. සතිපට්ඨාන කියලා කියන්නේ ඒකයි. සිහියෙන් ඉන්නවා කියල එක. සතිය කියන්නේ සිහියෙන් ඉන්න. සිහිය කියන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන දේ. මතක් වෙනවා කියලා කියන්නේ අතීතේ හිත ගමන් කිරීමක්. ඒ මතක් වෙනවා සිද්ධ වෙන්නේ අනාගතේට හිත ගමන් කරන වර්තමානයේ හරහා. අන්නේ ඒ විදිහට ගමන් කිරීමක් නැතුව ඒ මොහොතේ විතර. Here and now කියලා කියන්නේ. ඒහි පස්සිකෝ කියන්නේ. ඉම කියලා කියන්නේ මේ. ඒ කියන්නේ මේ කියන්න පුළුවන් හැම තැනකදී මෙතනයි ඉන්නේ. සාන්දිටික කියන්නේ දැන් ඉන්නේ. අතීතයට යන්නේ නැහැ, අනාගතයට ගමන් කරන්නේ නැහැ. නිවන් දැක හිතක ලක්ෂණය. Increasing here and now can. ඒ කියන්නේ මෙතන. නව කියන්නේ මේ අවස්ථාවේ. ඒ මොහොතේ විතරයි ඉන්නේ. කැමති වෙනවා කියලා කියන්නේ අනාගත බලාපොරොත්තු. අකමැති වෙනවා කියන්නේ අනාගත බලාපොරොත්තු. කැමති වෙනවා කියන්නේ මේක තව තියෙනවා හොඳයි කියලා හිතන එක. අකමැති වෙනවා කියන්නේ මේක දැන් තුනට කමක් නැහැ. මේක අයින් වෙන්න ඕනේ. ඊළඟ මොහොතේදී. ඒ කියන්නේ හිත ගමන් කරනවා. වර්තමාන මොහොතෙන් අනාගතයට ගමන් කරනවා.
ඒ කමැත්ත අකමැත්ත ඇති වෙන්නේ අතීත අත්දැකීම් පදනම් කරගෙන. මෙන් පැහැදිලි වෙනවා සංසාරයේ මූලික ලක්ෂණ තමයි චලනය. ගමන් කිරීම. නිර්වාණයේ මූලික ලක්ෂණ තමයි නිස්සාරණය. ගමන් නොකිරීම, චලනය නොවීම. මේ චලනය වෙන ක්‍රියාවට තමයි විශේෂ පවතින විශේෂ ශක්තිය කියලා කියන්නේ. විශේෂ ශක්තිය කියන්නේ දෙයක් නෙමෙයි ක්‍රියාකාරීත්වය. ක්‍රියාකාරීත්වය කියන්නේ චලනයක්. ක්‍රියාකාරී වෙනවා. විශේෂ ශක්තිය මම කලින් කිව්වා තරංග වගේ ක්‍රියාත්මක වෙනවා. රැල්ලක් වගේ ක්‍රියාත්මක වෙනවා. සිද්ධිය ඇතිවී නැති වෙනවා. නැතිවී ඇති වෙනවා. ජාති ජරා මරණ කියලා කියන්නේ ඒකයි. සෑම සිද්ධියක්ම ඇති වෙලා දිරාපත් වෙලා නැති වෙලා යනවා. ඒ මොහොතේ විතරයි. ක්ෂණ බංගුර කියලා කියන්නේ ඒකයි. ඒ රැල්ලේ ඒ ක්ෂණේ ඇති වෙච්ච එක මන් නැති වෙනවා කියලා කියන එකේ අර මං කලින් කිව්ව අවස්ථා තුනක් තියෙනවා. උපාද ටිති බංග කියලා. මේ තත්ත්වය තමයි සෑම සංකත ධර්මයකම තියෙන සංකතේන සකස් වීමක්. සකස් වීම කියන්නේ ක්‍රියාත්මක වීමක්. අසංකත කියන්නේ සකස් වෙන්නේ නැහැ, චෙල්ලෙන්නේ නැහැ, චලනයක් නැහැ. නිවන සදාන් අනුනන්නේ අසංකත ධාතුවක් වශයෙන්. සියලුම ලෝකීය ධර්මතා හඳුනන්නේ සංකත ධර්ම වශයෙන්. හිතට යම දැනුනාම ඒ දැනෙන්නේ චිත්තක්ෂණ මාර්ගය. චිත්තක්ෂණ කියන්නේ උපාද රිති බංග කියන අවස්ථාව තුනක ඇති වෙච්ච ගමන් නැති වෙන ස්පාක් කියලා කියන්නේ. ඒ විදිහට යමක් දැනුනාම ඒ දැනෙන්නේ චිත්තක්ෂණයකදී. නිවන කියන්නේ චිත්තක්ෂණයක තියෙන ලක්ෂණයක්. ඒ නිවන් දැක හිතේ හැම චිත්තක්ෂණයකම තියෙන ඒ මූලික ලක්ෂණය. කම්පා නොවන ගතිය දැනෙනවා. දැනිච්ච ගමන් දැනීම නැති වෙනවා. ඒක අල්ලගෙන ඉන්නේ නැහැ. රාගයෙන් තුරයි. තල්ලු කරන්නේ නැහැ. දෝෂයෙන් තුරයි. නොදැනී ඉන්නේ මොහෙන් තුරයි. ඒකයි නිවන රාගක්කොය දෝසක්කොය මොහක්කොය ඉදං මුච්චති නිබ්බාණය කියලා නිබ්බාණ සූත්‍රයේ බුදුහාඳුන් අඳුරන්නේ. අන්න ඒ තර්ථය තමයි නිස්සාරණය කියලා කියන්නේ. ඒ නිස්සාරණය කියන්නේ සිද්ධියෙන මොකක්වත් නැහැ. ඒකයි නිවන හඳුන්වන ශුන්‍යතා කියන වචනේ පාවිච්චි කරන්නේ. ශුන්‍යත්වය. අපි යම් දේවල් කියලා කියන්නේ තියෙන දේවල් වගේ පිරුණාට ඒ හැම දෙයකම තියෙන ක්‍රියාකාරීත්වය. පරමාණුවක් වුණත් ක්‍රියාකාරී ගුණයක්. උපපරමාණුවක් වුණත් ක්‍රියාකාරී ගුණයක්. ඒවා චලනය වෙනවා, භ්‍රමණය වෙනවා, ස්පන්දනය වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් එහෙමයි, ප්‍රෝටෝනත් එහෙමයි, න්‍යූට්‍රෝනත් එහෙමයි, කුවාකුණත් එහෙමයි. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඇතිවී නැතිවී යන ප්‍රවාහයක් වශයෙන්. චලනයක් තියෙන, සරණයක් තියෙන. සරණයක් කියන්නේ චලනයක් කියලා කියන ගමක් කිරීම. ඒ ගමන් කිරීම නැතන බීම මුලින් සිද්ධ වෙන හිතේ. හිත ගමන් කිරීම නැතර කරනවා කියලා කියන්නේ ඒ හිත හිතන්නේ නැහැ. අතීතයට අනාගතයට හිත ගමන් කරන්නේ නැහැ. හැබැයි ඒ අතීත අනාගත දෙකම මේ මොහොතේ තියෙන. මේ මොහොතේ දැනෙනවා. අපිට වුණත් අතීත දේවල් මතක් වුණාම මේ 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 මොහොතේ දැනෙන්නේ. අනාගතය කියන බලාපොරොත්තුවක් විදිහට ඒක දැනෙන්නේ මේ මොහොතේ. සැබෑ වශයෙන්ම මෙච්ච අතීතයත් රූපණ අනාගතයත් තියෙන්නේ මේ මොහොතේ අපේ හිතේමයි. අන්න ඒ විදිහට ඒ මොහොතේ ජීවත් වීම තමයි හිතෙන් නිවන් දැකීම කියලා කියන්නේ. පිරුණාන් පෑයට පස්සේ සිද්ධ වෙන මොකද්ද? ආ චලනය වෙන
පරමාණු හා උපපරමාණුෙන් හැදුන ශරීරයත් ශරීරයේ කියන ගොඩිනුත් සම්පූර්ණයෙන් මිදෙනවා. අන්න ඒකට තමයි පරම විමුක්තිය කියන්නේ. පරිනිර්වාණ කියන්නේ ඒ පරම නිවි නිබ්බාන පරිනිබ්බාන කියලා කියන්නේ. මුලදී සිද්ධෙන්නේ හිතේ තියෙන බැඳීම් වලින් හිත මොකක්කින් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. විතරාගී, විත දෝෂී, හැබැයි දැනෙනවා විත මොහි. ඒ වුණත් හිත ගමන් කරන්නේ. ඒ ගමන් කරන චිත්ත ස්වරූපය තමයි නිස්සරණ කියලා කියන්නේ. භාවනාවේදී හුරු වෙන එකයි. පස්සේ මගේ තියෙන බුදු රූපයෙන් පෙන්නු කරන්නේ ඒ භාවනාවේ පවතින සාරික ඉරියව්ව. අතපය වැඩ කරන්නේ නැහැ, තැන්පත්ව තියෙනවා. කට වැඩ කරන්නේ නැහැ, තැන්පත්ව තියෙනවා. ඒ වගේම ඒ නොකිය කියවෙනවා, අඟවනවා, හිතන්නේත් නැහැ, දැනිමින් ඉන්නවා. අන්නේ තත්ත්වයේ තාරු වීම තමයි නිස්සරණයට නිවනට පත්වීම කියලා කියන්නේ. ඒ නිවන කොහෙවත් නෙවෙයි තියෙන්නේ, මේ මොහොතේ මෙතනමයි. මේ මොහොතේ කියන එක තමයි සාන්දිටිකෝ කියලා කියන්නේ. මෙතනමයි කියන අදහස තමයි ඒයි පස්සේකයි කියන්නේ, මෙතනට පේමයි කියලා. ඒ නිසා අකාලිකයි කියන්නේ ඒක කාලයට සම්බන්ධ නැහැ. කාලය කියන්නේ ගමන් කරන ප්‍රවාහයක්. අතීතයේ වර්තමානයේත් වර්තමානයේ අනාගතයේ ගමන් කරන ප්‍රවාහයක්. ඒ විදිහට ඊට ගමන් කරන්නේ නැහැ. පන්දරන් චපලන් කියන විදිහට ඊට ස්පන්දනය වෙන්නේ නැහැ. පුට්ටත් ලෝක ධම්මේ චිත්තං යතන කම්පති කියන්නේ. කම්පායනය කියන්නේ හිතේ ඇති වෙන ভাইබ්‍රේෂන් කියන චලනය. නොසෙලෙන සිත. හිත ගත දෙකම නොසෙල්වි තබා ගැනීම තමයි භාවනාව කියන්නේ. ඒ භාවනා ඉරුවක් ඉරියව්වක් තමයි පිටිපසෙන් තියෙන බුද්ධ රූපෙ පෙන්වන්නු කරේ. අපට නිස්සරණේ කියන නිවන සාක්ෂාත් වෙන්නේ නම් භාවනා යෝගිව කියන්නේ හිත කය වචනේ තුනම හික්මවාගෙන චාලනයෙන්තරව ජීවත් වීම, සංසාරණයෙන්තරව ජීවත් වීම. අන්න එතකොට සංසාරයේ වශයෙන් ගමන් කරන්නේ ඒකත් නිස්සාරණයටපත් වෙනවා. අතීතයක් තියෙන මේ මොහොතේ අනාගතයක් තියෙන මේ මොහොතේ අනේ යථාර්ථය දැනෙනවා. මානසික වශයෙන් මෙරිච්ච අතීතය යන්නෙත් නැහැ, රූපන් අනාගතයට යන්නෙත් නැහැ. අතීතයත් අනාගතයත් දෙකම මේ මොහොතේ අත්දකින්නවා. ඒකයි බුදුහාදුරුව මේ මොහොතේ දැක්කේ සාරාසංක කල්පලක්ෂයේ ඉස්සෙල්ල සුමජිතාපසයන් වශයෙන් නියත විවරණ ලැබෙනවා. ඒ සිද්ධිය අතීතයේ සිද්ධ වෙලා ඉවරයි. ඒ වුණත් මේ මොහොතේ ඒක දැනෙනවා. දීපංකර බුදුන් දැන් ජීවමාන නැතත් මන ලෝකේ ඒ තියෙනවා. ඒකයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ රූපං ජීවිති මච්ඡාන නාම ගොත්තන් ජීවිති. නාම කියන්නේ හිතට. ඒ හිතේ අතීතයත් අනාගතයත් මේ මොහොතේම තියෙන දෙයක්. අන්න ඒක ඒ සත්‍ය යථාර්ථය අවදීවුණ තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඒ නිසා අපිට හැම මොහොතකම නිවන් දැක දැක ඉන්න පුළුවන්කම තියෙනවා. භාවනා මාර්ගයේ ඊට අවශ්‍ය හුරු ලබන්න පුළුවන්කම තියෙනවා. යනකොට එනකොට කනකොට බොනකොට හැම ක්‍රියාවකදීම ක්‍රියා කෙරෙනවා. හිත ඒ මොහොතේ විතරක් ජීවත් වෙනවා. අන්න ඒකට සතිය කියන්නේ.
ඒ සති කියන සිහියට නුවණ සම්බන්ධ වෙනවා කියලා සති සම්පජඤ්ඤය කියලා. ප්‍රඥාවෙන් දැනමින් ඉන්නවා. යථාර්ථ අවබෝධය. ඒ ඇත්ත ඇතිසිටිය අවබෝධය තමයි බුද්ධ භාවයට පත් වෙලා කියන්නේ. බෝධේති කියන ඇත්ත අවබෝධය කියන තේරුම. තින ක්‍රියාපදය. බුද්ධ කියන්නේ ඇත්ත අවබෝධය. තත්තිකු හඳුන්වන පාවිච්චි කරන අතීත කෘදාන්ත පදයක්. මේ මොහොතේ ඇත්ත දැකමින් ඉන්න පුළුවන් නම් අපි ජීවත් වෙන්නේ නිස්සාරණේ කියන නිවනේ.